ටෙක් ලොග් වෙන ගොඩක් දේවල් ඒ වගේම අලුත් දේවල් කැඳලාගෙන තියෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ටෙක් ස්ටුඩියෝස් 360 චැනල් එකට. ඉතින් කලින් දවස් ටිකේ මට වීඩියෝස් අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඉතින් ගොඩක් දුරට අගෝස්තු මගේ එක්සෑම් තියෙනවා. ඉතින් එක්සෑම් ඉවර වෙනකන් මේ වගේ තමයි පොඩ පොඩ මම තනින් තන තමයි කඩ කඩ වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. ඉතින් මම ඔයගොන්ට කලින් වීඩියෝ එකක් දැම්මා පොඩි ගේම් ප්ලේ එකක් ගැන. නැත්තම් ඔයගොල්ලන්ට චැනල් එක පාළුවට යන හින්දා මම ගේම් ප්ලේ වීඩියෝ එකක් දැම්මා. ඉතින් මට තේරුණා තව මදි මේක කරගෙන යන්න අමාරුයි කියලා. ඉතින් ඒ හින්දා මම වීඩියෝස් දෙක තුනක් මම දැන් ඉස්සරහට දාන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් කොහොමත් පොඩ පොඩ කඩ කඩ වගේ තමයි මේ මාස ටික යන්න වෙන්නේ. මොකද එක්සෑම් වැඩ හින්දා වීඩියෝස් අප්ලෝඩ් කරන්න ගොඩක් අමාරු නිසා. ඉතින් කොහොම වුණත් අද මම කතා කරන්න හදන්නේ Samsung Galaxy A9 smartphone එකේ unboxing video එක. ඉතින් මේ smartphone එක release වුණේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ කියන 2018 නොවැම්බර් මාසය තමයි release වුණේ. ඉතින් මේ smartphone එක විශේෂ වෙන්නේ මේක ඇත්තටම වල cameras 4ක් තියෙනවා. quad cam setup එක තමයි මේ Samsung Galaxy A9 2018 කියන smartphone එකේ තියෙන්නේ. ඉතින් ගොඩක්ම හොඳට අපිට sharp photos capture කරගන්න පුළුවන් portrait ඒ වගේ ultra wide angle එකකුත් මේකේ තමයි ලබා දෙන්න තියෙනවා. ඉතින් ගොඩක්ම මේගොල්ලෝ main priority එක දීලා තියෙන්නේ මේකේ main cameras 4ට. ඉතින් cameras 4ක් කියවම ඔයා නිකන් හිතන්න සාමාන්‍යයෙන් නොවැම්බර් ගිය අවුරුදු නොවැම්බර් මාසයේ වගේ එනකොට තමයි ලෝකයේ පළවෙනි quad cam setup එකක් තියෙන smartphone එකක් එයට ආවේ පිටිපස්සේ. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එක ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙන ඉතින් ඒ මම රිවිව් එකේදී කතා කරන්න මේක ටික පාවිච්චි කළා මොන වගේද කියලා බලලා මම රිවිව් එක ඉක්මනට වරන් ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මේකේ අන්බොක්සින් වීඩියෝ එක. ඉතින් අපි ෆෝන් එක අන්බොක්ස් කරන්න යමු. මෙන්න තියෙනවා අපේ Samsung Galaxy A9 smartphone එක. ඉතින් මේක තමයි box එක වෙන්නේ. ඉතින් ඔබට පේනවා ඇති මේක පොලිතින් එකත් එක්කම තමයි box එක එන්නේ අපිට. Samsung Galaxy A9 කියලා පැත්තෙන් ගහලා තියෙනවා අපිට ඉස්සරහින් smartphone එක තියෙනවා. ඊට පස්සේ අපිට පිටිපස්සෙන් බලාගන්න පුළුවන් මේකේ quad camera, ඒ වගේම infinity display, ඒ වගේම 128 GB memory එකක් එක තමයි මම ගත්තේ මේ smartphone එක. ඒ වගේම 4G LTE octa-core processor එකක් තියෙනවා. සහ මේකේ තියෙන options ගොඩාක් දේවල් තියෙනවා. මේකේ specifications ඉතින් ඔයගොල්ලෝ පුළුවන් pause කරලා මේක බලන්න. ඉතින් මේකේ seal එකවත් තාම ඇරලා නැහැ. ඉතින් ඔන්න මම පිහියක් නැති ඉඳ තිබ්බතන ඉඳ කතුරක් ගෙන ආවා. ඉතින් කතුරෙන් කපන්න තමයි දැන් ඉන්නේ. ඉතින් අපි මේ විදිහට මේ කතුරෙන් ෂාප් පැත්තෙන් අපි මේ වගේ කපා ගන්නවා. ඉතින් මේ වගේ තමයි මේකේ පොලිතින් එක ගලව ගන්නවා අපි ඉස්සෙල්ලාම. ඊපස්සේ මේකේ පොලිතින් එක ගලවට පස්සේ අපිට පේනවා Samsung Galaxy A9 smartphone එක තියෙනවා. මේකේ box එක, ඒ වගේම මේ smartphone එක තියෙනවා. ඊට පස්සේ අපිට මේකේ seal එකක් තියෙනවා. ඉතින් ඒ වගේම A9 කියලා අපිට silver color එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අපි seal එක කරන්න හදන්නේ smartphone එකේ. ඉතින් අපි මේ විදිහට මේ ස්මාර්ට් ෆෝන් එකේ සීල් එක කඩා ගන්නවා. හරි. දැන් ඔන්න අපි ස්මාර්ට් ෆෝන් එක ඔන්න box එක open කරනවා. open කරපුවම අපිට පේන Samsung Galaxy A9 කියලා තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒකේ තමයි මම හිතන්නේ අපිට අපේ paper works ටික ඒ දේවල් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතුවේ නැහැ මේකේ cover එකක් back cover එකක් එයි කියලා. නමුත් මේ ස්මාර්ට් ෆෝන් එකේදී අපිට silicon back cover එකක් අපිට බලා ගන්න පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් එකේ Samsung Galaxy A9 එකේ. ඒ වගේම SIM eject tool එක වගේම අපිට බලා ගන්න පුළුවන් ඒකට එන cover එක, ඒ වගේම silicon cover එක වගේම quick start guide එක, හැමදේම paper works ටික. ඉතින් මේ cover එක ගොඩක් හොඳයි silicon cover එකක්. ඉතින් බය නැතුව use කරන්න පුළුවන් මේ cover එක, එහෙම වට ගන්න නැතුව use කරගන්න. ඉතින් ඔන්න තියෙනවා අපේ Samsung Galaxy A9 ස්මාර්ට් ෆෝන් එක. මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක්ම ලස්සනයි මේක. ඇත්තටම මේක කොහම හරි බ්ලූ කලර් එකක් තමයි මේකේ නම වෙන්නේ. ඉතින් ගොඩක් ලස්සනට අපිට මේ ස්මාර්ට් ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙත් පොලිතින් එක අපි මෙන්න මේ විදිහට ගලවලා අයින් කර ගන්නවා. ඉතින් මේක 128 GB version එකක් එක්කෙන 6GB RAM එකක් එක්කෙන version එක. ඒ වගේම මේකේ 128GB එක 8GB RAM එකක් එක්කෙන හේකුත් තියෙනවා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ වට දැන් පේනවා තියෙන මේකේ quad cam setup එක, cameras 4 setup එක.
ඉතිං ගොඩක් හොඳයි මේ කැමරා හතර සැටප් එක අපිට ගොඩක් හොඳට ෆොටෝස් කැප්චර් කරගන්න පෝට්‍රේට් කැප්චර් කරගන්න ඒ වගේම අල්ට්‍රා වයිඩ් ඇන්ගල් ෂොට්ස් ගන්නත් මේ ස්මාර්ට් ෆෝන් එකේ කැමරා හතරෙන් අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම ෆින්ගර් ප්‍රින්ට් එකත් අපිට බලා ගන්න පුළුවන් ඉතින් ෆෝන් එක පැත්තකින් තියලා අපි බලමු බොක්ස් එක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක තමයි ඔයාට හම්බෙන ඇඩැප්ටිව් ෆාස්ට් චාර්ජින් ඇඩැප්ටර් එක. ඉතින් මේකෙන් තමයි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක චාර්ජ් කරන්න හැම වෙලාවෙම මේකේ තමයි ඩොක් එක ට්‍රැවල් ඇඩැප්ටර් එක එහෙමත් නැත්නම් ඩොක් එක. ඉතින් චාර්ජින් ඩොක් එක තමයි මේක. ඉතින් මේකෙන් තමයි ඔයා ෆෝන් එක චාර්ජ් කරගන්නේ. ඉතින් ඒකත් පැත්තකින් තියලා අපි ගන්නවා මේකේ කේබල් එක. ඉතින් මේකේ කේබල් එක USB type C port. ඒ කියන්නේ ලේටස්ම C port එක. ඉතින් Samsung Galaxy Note 9, Galaxy S10 මේ වගේ ස්මාර්ට් ෆෝන්ස් වලට මේකදී ඉතින් ඒකෙම අපිට අඳුර ගන්න පුළුවන් මේක fast charging කියලා. ඒ වගේම අපිට headphones දෙක මෙන්න මේ විදිහට හම්බ වෙන AKG දෙකක් නෙමෙයි හම්බෙන්නේ. AKG earphones හම්බෙන්න අපිට flagship smartphones වල විතරයි. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ කැමරාස් හතරක් බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි කැම් එක 24 megapixel f1.7 aperture එක wide lens එකක්. ඒ වගේම දෙවෙනි කැමරා එක 8 megapixel f2.4 aperture එක ultra wide angle එකක්. ඒ වගේම තුන්වෙනි කැමරා එක 10 megapixel f2.4 aperture එක telephoto lens එකක්. ඒ වගේම හතරවෙනි කැමරා එක 5 megapixel f2.2 wide angle lens එකක්. එහෙම නැත්නම් මේක depth sensor එකක් කියලා අපිට කියන්නත් පුළුවන්. Portrait ෆොටෝස් කැප්චර් කරද්දි මේ ලෙන්ස් එකෙන් තමයි අපිට භාවිත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තමයි ගොඩක්ම විශේෂ වෙන්නේ මේ කැමරා එක කෝඩ් කැම් සෙටප් එකත් එක්ක තියෙන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් Samsung ලගින් ආපු පළවෙනි කෝඩ් කැම් සෙටප් එකක් තියෙන ස්මාර්ට් ෆෝන් එක තමයි Samsung Galaxy A9 2018 කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් ඩිස්ප්ලේ ගැන කතා කරනකොට 6.3 ඉන්ච් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් මේවා ගැන මම ඔයගොල්ලන්ට බැටරි එක ඒ වගේම මේකේ perform ගන්න කොහොමද මේක platform selfie camera මේ හැම දෙයක්ම මම ඔයගොල්ලන්ට review එකේදී කතා කරන්න. ඉතින් මම මේ Samsung Galaxy A9 එකේ වගේම Samsung Galaxy A7 ස්මාර්ට් ෆෝන් එකේ රිවිව් එක කරලා තිනවා. ඉතින් A9 එකේ ඉස්සරහට එන්න මේ රිවිව් එක. ඉතින් A7 ස්මාර්ට් ෆෝන් එකේ රිවිව් එක මම ඔයගොන්ට මේ උඩින් දාලා තිනවා. ඉතින් ඔයාලට ඒක ක්ලික් කරලා ගිහින් ඕනත් බලන්න. එහෙම නැත්නම් මම link එක දාන description එකේ ඔයාලට ඕනත් A7 එකේ රිවිව් එකත් අනිවාර්යයෙන්ම කියලා බලන්න. ඉතින් මේ ස්මාර්ට් ෆෝන්ස් එකේ ලොකු වෙනසක් නැහැ. තියෙන එකම වෙනස තමයි quad cam setup එකක් තියෙන වෙනස තමයි තියෙන්නේ. Galaxy A7 එකේ තියෙන triple cam setup එක මේකේ quad cam setup එකක් තමයි තියෙන්නේ. තව එක එක features වලින් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් infinity display මේක පොඩ්ඩක් display size එක චුට්ටක් ලොකුයි A7 එකට වඩා. ඒ වගේම මේකේ internal storage එක මේ වගේ දේවල් පොඩි පොඩි දේවල් වලින් තමයි මේ smartphone එක A7 එක සහ A9 එක වෙනස් වෙන්නේ. ප්‍රයිසස් ගැන කතා කරන ගත්තොත් මේ ස්මාර්ට් ෆෝන් එක Samsung Galaxy A9 ස්මාර්ට් ෆෝන් එක රුපියල් 80,000-85,000 අතර මේ අතර ප්‍රයිස් රේන්ජ් එක තමයි මේ ස්මාර්ට් ෆෝන් එක කියන්නේ. ඉතින් ඕගොන්ට පුළුවන් Samsung ගැන තින්න හරි කොහෙන් හරි ඕගොන්ට මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න. ඉතින් ඔයගොල්ලෝ දැක්කා Samsung Galaxy A9 2018 ස්මාර්ට් ෆෝන් එක අන්බොක්සින් වීඩියෝ එක මොන වගේද උනේ කියලා. ඉතින් මේකේ රිවිව් එක මම ඉක්මනටම ගේන්නම්. මම ඊළඟ සතිය වගේ මේකේ රිවිව් එක ඉක්මනටම ගේන්නම්. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එක ගොඩක්ම විශේෂයෙන්ම මම කලින් කිව්ව කැමරාස් අතරට ඉතින් මම මේක අන්බොක්සින් වීඩියෝ එකේදී හැම දෙයක්ම ඔයගොල්ලන්ට පෙන්නුවා. එතකොට හැම එකක්ම පොලිතින් නේ ගලවන්නේ කියලා මම පවා පෙන්නුවා. ඉතින් මම හිතන ඔයගොල්ලෝ හොඳ අයිඩියාක් ගන්න ඇති කියලා Samsung Galaxy A9 ස්මාර්ට් ෆෝන් එක මොන වගේ දුනේ කියලා. එහෙනම් අපි අලුත් ඉරින් පස්සේ හම්බෙමු. Goodbye. Peace.